ටෙක්රට් YouTube channel එකට අයිබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මෑත කාලේ ඕෆ් ග්‍රිඩ් කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙච්ච අලුත්ම ඉන්වර්ටර් එකක් ගැන. ඒක තමයි Saco Sunon Pro කියන ඉන්වර්ටර් එක. මේක 5.5 kW ඉන්වර්ටර් එකක්. මේකේ 3 kW ඉන්වර්ටර් එකකුත් තියෙනවා. ඉතින් මේකේ මැනුවල් එක දිහා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට ගොඩක් විස්තර මේක දැනගන්න පුළුවන්. ඉන්වර්ටර් එකේ ස්පෙસિෆිකේෂන් මේකට දාන්න ඕනේ වයර් ගේජස්, ඒ වගේම සෝලා පැනල් වල සයිස් එක, ඒ වගේ හැමදේම මේකේ තියෙන නිසා මේක මෙනු එක නැවිගේට් කරන්න මේ මැනුවල් එක අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක නැත්තම් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මැනුවල් එකක්. ඉතින් අපි බලමු මේ ඉන්වර්ටර් එක දිහා. විශාලත්වෙන් නම් මේ ඉන්වර්ටර් එක බොහෝ දුරට ඊසන් 5 kW ඉන්වර්ටර් එකට සමානයි කියලා මම හිතනවා. මෙතන LCD ඩිස්ප්ලේ එක තියෙනවා. එතන හයිබ්‍රිඩ් MPPT සෝලා ඉන්වර්ටර් කියලා මේක සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙන බටන්ස් ඔක්කොම ටච් බටන්ස් තියෙන්නේ. ඔයගොල්ලෝ පේනත් මෙන්න මේ කහපාටේ පහළ තියෙන බටන්ස්. ඒ වගේම උඩින් LED ඉන්ඩිකේටර්ස් තුනක් තියෙනවා. අපි මේක බලමු කොහොමද මේ කනෙක්ෂන් ටික කරන්න තියෙන්නේ කියලා. මෙතන මැද්දෙන් තියෙනවා ලා කොළපාට වගේ කනෙක්ට් එකක්. ඒක තමයි බැටරි කනෙක්ට් එක. බැටරි DC 48 වෝල්ට් පොසිටිව් සහ නෙගටිව් කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන දකුණු පැත්ත කෙරවලේ බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන තමයි PV ඉන්පුට් එක තියෙන්නේ. මෙතන පොඩි ප්ලාස්ටික් හවුසින් එකක් තියෙනවා. ඒක යටින් තියෙනවා ස්ක්‍රූස් දෙකක්. ඔයාලට පේනවා ඇති ඒක ගලවලා අයින් කරාම තමයි PV කනෙක්ෂන් එක කරන්න පුළුවන්. මෙතන මැක්ස් 500 වෝල්ට් කියලා ගහලා තියෙනවා සහ ප්ලස් මයිනස් ඒ දෙක සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති ෆෑන් එකක් තියෙනවා. එයා වෙන්ට් එකත් එක්ක. ඊට පස්සේ මැදින් තියෙනවා බැටරි කනෙක්ෂන් එක. ඊට පස්සේ තව ෆෑන් එකක් තියෙනවා. ඊට පස්සේ වම් පැත්ත කෙරවලේ මුඩින් ඔයගොල්ලන්ට පේන ඇති AC ඉන්පුට් සහ AC අවුට්පුට් ලකුණු කරලා තියෙනවා. මෙතන AC අවුට්පුට් එක පොඩ්ඩක් වැහිලා තියෙන කවරෙට. එතන ඔක්කොම ටික කනෙක්ෂන් එලියෙන් කරන්න තියෙන සහ යටින්ම තියෙනවා ඉන්පුට් බ්‍රේකර් එකක්. ඒ වගේම මේ බ්‍රේකර් එකට දකුණු පැත්තෙන් ඔයාලට පේන ඇති ඈර්ත් කනෙක්ෂන් එක තියෙනවා. මෙතන ඈර්ත් කනෙක්ෂන් එකක් තියෙනවා AC ඉන්පුට් එක පැත්තෙත්. ඒ වගේම මෙතන චැසියක ඈර්ත් කරන්න වෙනමම ටර්මිනල් එකක් දීලා තියෙනවා. අපි මෙතන බැටරි ටර්මිනල් එක දිහා ආය පාරක් බලමු. ඔයාලට පේන ඇති මේක සාමාන්‍යයෙන් අනිත් ඉන්වර්ටර් වල තියෙනවා වගේ ලග් එකක් දාලා කනෙක්ට් කරන්න නෙමෙයි තියෙන්නේ. කෙලින්ම මේක ඇතුළට වයර් එක දාලා සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. මේක නම් එච්චර රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මොකද කාලයක් ඇද්දි මේ කනෙක්ට් එක බුරුල් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මේකට ඇත්තටම ලග් එකක් දාන්න පුළුවන් වුණා නම් හොඳයි. අනිත් කාරණේ තමයි මේකේ මැනුවල් එකේ සඳහන් කරලා තියෙන්නේ මේකට දාන්න පුළුවන් උපරිම වයර් සයිස් එක 25 mm කියලා. නමුත් ඉන්වර්ටර් වලට අපි සාමාන්‍යයෙන් දානවා 35 mm විතර වයර් එකක්. ඉතින් අපි දාලා බලමු මේකට දාන්න පුළුවන්ද කියලා 35 mm වයර් එකක් ටෙස්ට් කරලා බලමු. ඉන්වර්ටර් එකේ වම් පැත්තේ සයිඩ් එක බැලුවොත් ඔයාලට පේන ඇති කමියුනිකේෂන් පෝට් තියෙනවා. USB එකක් සහ RJ45 එකක්. මම හිතන්නේ මේක RS485 කමියුනිකේෂන් කනෙක්ට් එකක්. ඒ වගේම එයා වෙන්ට් එකක් තියෙනවා උඩින්. මේක උඩ පැත්ත බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේක බිත්තියට මවුන්ට් කරගන්න ඕනි හෝල්ස් ටික තියෙනවා මේ පැත්තේ. හෝල් දෙකයි අතරම තියෙන්නේ. මේක මම හිතන්නේ 6 mm වගේ බෝල්ට් එකක් දාන්න පුළුවන් හෝල් දෙකක්. ඊට පස්සේ අපි අනිත් පැත්ත බැලුවොත් එහෙම කියන්නේ මේක දකුණු පැත්ත බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේකේ පවර් ස්විච් එක තියෙන්නේ. ඒ පැත්තේ පවර් ස්විච් එකත් එක්කම මේකේ තියෙනවා ලේබල් එකක්. මේකේ ස්පෙસિෆිකේෂන් තියෙනවා මෙන්න මේ ලේබල් එකේ සඳහන් කරලා Sunon Pro 5.5 kW කියලා තියෙනවා. ඒ වගේම කලර් එක, පවර් ෆැක්ටර් එක ගොඩක් දේවල් මේකේ සඳහන් කරලා තියෙනවා. ඇත්තටම DC ඉන්පුට් 48 වෝල්ට් 127 MP කියලා තියෙනවා. AC අවුට්පුට් ඒ වගේ අනිත් එක තමයි රේටඩ් කරන්ට් එක MPPT එක 100 MP කියලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ උපරිම වෝල්ටේජ් එක වෝල්ට් 500ක් කියලා තමයි තියෙන්නේ. සහ මෙතන MPPT රේන්ජ් එක 120 ඉඳන් 450 වෙනකම් කියලා දීලා තියෙනවා. 100 MP MPPT charge control එකක් තියෙනවා. ඒ වගේම මේකට panel සම්බන්ධ කරන්න පුළුවන් watt 6000ක් වෙනකම්. සාමාන්‍ය ගොඩක් 5 kW ඉන්නවට වල මම දැකලා තියෙන්නේ 4000ක් හෝ 5000ක් වෙනකම් විතරයි panel දාන්න පුළුවන්. නමුත් මේකේ 6000ක් වෙනකම් දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. අපි මේකේ පල්ලෙහෙන් තියෙන මේ connection ටික කරන්න තියෙන තැන තියෙන පොඩි cover එක open කරලා බලමු. මේක දෙපැත්තේ තමයි screws තියෙන්නේ. ඉතින් දෙපැත්තේ තියෙන screws ටික ගලවලා දැම්මම මේක නිකම් උඩට ගලවලා ගන්න පුළුවන්. පොඩ ලං කරලා පෙන්නන්නම් මම මේක. මේක මෙතන තමයි ඔක්කොම AC ඉන්පුට් සහ අවුට්පුට් කනෙක්ෂන් තියෙන. ඔයාලට පේන ඇති මම කලිනුත් පෙන්නුවා එළියෙන්. ඉතින් මේ ඇතුලෙන් තමයි ස්ක්‍රූස් ටික තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේකට ප්‍රොටෙක්ටිව් කවර් එකක් නැහැ. සම්බන්ධ කරාම පොඩි අයට එහෙම අල්ලන්න බැරි වෙන තැන බැරි වෙන විදිහට මේක සම්බන්ධ කරන්න වෙනවා. ඔයාලට පේන ඇති ෆෑන් දෙක තියෙනවා. ෆෑන් දෙක මැද්දෙන් තමයි බැටරි ටර්මිනල් එක තියෙන්නේ. බැටරි ටර්මිනල් උඩින් ඔයාලට පේන ඇති කළු පාට පොඩි ගැජට් එකක් පේනවා. ඒක ඇත්තටම ෆියුස් එකක්. මුලින්ම මම හිතුවේ කරන්ට් ෂන්ට් එක කියලා. නමුත් පස්සෙම ටිකක් බැලුවාම හිතුනේ ඒක ෆියුස් එක කියලා. ඇත්තට මේකේ 125 MPa කියලා සඳහන් කරලා තියෙනවා. මේක ඇත්තටම මේ ප්ලාස්ටික් කවර් එක නිසා පේන්නේ නැහැ. මොකද ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් කවර් එකකින් වැහිලා තියෙන්නේ. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන ෆෑන් එකට දකුණු පැත්තෙන් ඔයාලට පේන ඇති PV කනෙක්ෂන් කරන්න පුළුවන්. ඇත්තට ස්ක්‍රූස් දෙකක් තියෙනවා ඇතුලේ. ඉතින් මේක ඇතුලේ ඉඩකඩ නම් හරිම සීමිතයි. මේ එන හයි කරන්න තියෙන. නමුත් ඔක්කොම වයර් ටික එළියෙන් දාන්න පුළුවන් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ කියලා මට හිතෙනවා. මේ ඉන්වර්ටර් එක මම පොඩ්ඩක් ඕපන් කරා ඇතුළ බලන්න. ඉතින් වටේට තියෙන ස්ක්‍රූස් ටික ගලවලා තියෙන්නේ. දැන් අපි මේ පියන ඉවත් කරද්දි
ඔයාලට පේනව ඇති මෙතන පියන ඉවත් කරද්දි ඔයාලට පේන ඇති මෙතන කේබල් දෙකකින් මෙන්න මේ ඩිස්ප්ලේ එකට සහ ටච් පැනල් එකට කනෙක්ට් වෙලා තියෙන ඉන්වර්ටර් එක ඒක අපිට ඕනනම් ගලවලා ඉවත් කරගන්න පුළුවන් මෙතනින් මේක දිහා බැලුවොත් එහෙම මේකේ AC වයර් ටිකක් යනකම වයර් දාලා තියෙනවා මම හිතන්නේ 2.5 ස්ක්වයර් මිලිමීටර් වගේ වයර් තියෙනවා ඉන්පුට් එකට වගේම අවුට්පුට් එකට ඊට පස්සේ මේකේ මෙතන හීට් සිංක් දෙකක් තියෙනවා මේකට තමයි MOSFET ඔක්කොම ටික කනෙක්ට් කරලා තියෙන්නේ ඒ දෙක මේ වගේ ඔයාලට පේනවද දැන් ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් කවරකින් මෙහෙම කවර් කරලා තියෙන්නේ මේක මෙතන එයා ෆ්ලෝ එක ඉම්ප්‍රූව් කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ ඒ කවර් එක ඇතුලෙන් තමයි මේ ෆෑන් දෙකත් කනෙක්ට් වෙන්නේ බෝඩ් දෙකකට තමයි තියෙන්නේ මෙතන උඩම තියෙනවා MPPT කොටස මෙතනින් ඔයාලට බැලුත් පේන්නේ නැති මේ තියෙන්නේ PV input එක මෙතන PV input එකෙන් ගිහිල්ලා තියෙන අතු පහට සහ කළු පාට වයර් දෙකක් එක ගිහිල්ලා කනෙක්ට් වෙනවා මෙන්න මේ උඩ වෙනමම තියෙන බෝඩ් එකකට ඊට පස්සේ අපි බැලුවොත් මේ බෝඩ් එකෙන් මේ වගේ අතු පහට සහ කළු පාට වයර් දෙකක් මේන් බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා සහ එකෙන් වෙනමම මෙතන රිබන් කේබල් එකකුත් තියෙනවා මේ පැත්තේ තියෙන අනිත් බෝඩ් එකට සම්බන්ධ වෙන ප්‍රධාන බෝඩ් දෙකට අමතරව තව පොඩි බෝඩ් දෙකක් තියෙනවා මෙතන තියෙනවා මම හිතන්නේ මේක තමයි PO sine wave generator එක සහ මේකේ control board එක يعني මේකේ display එක හැම එකම සම්බන්ධ වෙලා තියෙන මේකට ඒ වගේම මෙතන තියෙනවා communication board එක ඒක මේ වගේ කේබල් එකකින් සම්බන්ධ වෙනවා මෙතන තියෙන board එකට ඒ වගේම තමයි අපිට මේකේ temperature sensors තුනක් තියෙන එකක් තියෙනවා මෙන්න මෙතන මේ ලොකු heat sink එකට connect වෙන්න තියෙනවා මෙන්න මේක අනිත් එක මෙන්න මේ heat sink එකට මෙන්න මෙතන ඇතුලෙන් connect වෙලා තියෙනවා ඔයාලට පේනද මේ කළු පාට වයර් එක මේක temperature sensor එක අනිත් එක මෙන්න මේ MPPT කොටසේ එතන heat sink එකට සම්බන්ධ වෙලා තියෙන temperature sensor එක මේකේ battery terminal වල ඉඳන් කිසිම වයර් එකක් connect වෙන්නේ නැහැ ඔයාලට පේනද මෙතන battery terminal එක තියෙනවා මේක කෙලින්ම main board එකට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙතන තියෙන fuse එක හරහා සාමාන්‍ය ගොඩක් inverter වල මම දැකලා තියෙන වයර් එකකින් connect කරලා තියෙන්නේ නමුත් මේක එහෙම එකක් අපිට දැකෙන්නේ නැහැ මම දැන් මේ inverter එක battery pack එකකට connect කරලා on කරලා බලන්න යන්නේ ඉතින් මෙතන මම මගේ 48 volt leaf pack එකට මම මේක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ විදිහට මේක ටිකක් complicated setup එකක් මේක తాවකාලිකව නිසා මම මේ විදිහට කරේ මෙතන මම 35 mm wire තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේක connect කරන්න මෙතන shunt එක හරහා power meter එක සම්බන්ධ කරලා තියෙනවා මෙතන DC power meter එක දැනට පෙන්වන battery pack එක voltage එක 56 මේකයි කියලා මීට පස්සේ මෙතන තියෙන AC power meter එක මෙතන මම output එකට මේ විදිහට මේ current transform එක දාලා set කරලා තියෙනවා අපි load එකක් දීලා බලමු efficiency එකත් කොහොමද කියලා දැන් අපි මේක on කරලා බලමු මුලින්ම මේක on කරන්නේ මේ විදිහට පැත්තෙන් තියෙන switch එකක් ඒ switch එක on කරාම මේක on වෙනවා හරි අපි display එක දිහා බලුවොත් ওই විදිහට noise එකක් එක තමයි on වෙන්නේ ටික වෙලාවක් යන ඕන් වෙන 230 කියලා වැටෙන වෝල්ටේජ් එක. ඉතින් මේකේ බටන් තියෙනවා මේ විදිහට මේ ඔක්කොම ටච් බටන්. ඉතින් මෙතන ලොง ප්‍රෙස් එකක් දුන්නොත් එහම අපිට පුළුවන් මෙනු එකට යන්න. හරි දැන් අපි මෙනු එකට ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතන මේ මෙනු අයිටම්ස් මේ විදිහට උඩට පහළට යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මේක ඇත්තටම ඊසන් ඉන්වර්ටර් එකට බොහෝ දුරට සමානයි මේකේ තියෙන මෙනු අයිටම්ස් ඔක්කොම සහ මැනුවල් එක අරන් බැලුවොත් පෙනේ මේ විදිහටම තමයි මේක තියෙන්නේ අපි මේක දිහා ටිකක් ක්ලෝස්ලි බැලුවොත් හරි මේක මේ විදිහට අංක ක්‍රමයක් තමයි තියෙන්නේ මේ මෙනු එකේ අංක එකේ ඉඳන් මේ විදිහට යනවා මම හිතන්නේ 30 ගානකට හෝ 40 ගානකට ඉතින් මේ මෙනු හැම මෙනුවේ අංකකින්ම මොකද්ද වෙන්නේ කියන එක මැනුවල් එකේ තියෙනවා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකට මැනුවල් එක ළඟ තියාගන්න ඕනේ ඉතින් මම මේක වැඩි දුර විස්තර කරන්න යන්නේ නැහැ ඔයගොල්ලෝ හැමෝටම මේ වගේ ඉන්වර්ටර් එකක් ගත්තාම මැනුවල් එක බලලා හරි ලේසියෙන් මේක සෙටප් කරගන්න පුළුවන් අංක 26 27 වගේ සෙටින්ග්ස් වල තමයි ෆ්ලෝටින් වෝල්ටේජ් එක සහ මේක කොන්ස්ටන්ට් කරන්ට් වෝල්ටේජ් එක. ඉතින් මේ දෙක අපිට මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. මෙතන අපි අවශ්‍ය මෙනු අංකේ තෝරලා අයිපාරක් එන්ටර් කරාම මේ විදිහට මේක ඇතුළට යනවා. ඒතර අපිට සෙට් කරගන්න පුළුවන් එක අඩු වැඩි කරලා මේ විදිහට. ඊට පස්සේ මෙතනින් පුළුවන් මේ තියෙන එස්කේප් බටන් එක. මෙන්න මේ එස්කේප් බටන් එක ප්‍රෙස් කරාම මෙනු එක ඉවත් වෙනවා.
ඊට පස්සේ අපි බැලුවත් එහෙම මේකේ ස්ටෑන්ඩ් බයි කරන්ට් එක දිහා මේක 1.14 ඇම්පියර් ගන්නවා බැටරියෙන්. එතකොට සාසන්න වශයෙන් මේකේ ස්ටෑන්ඩ් බයි කන්සම්ෂන් එක වොට් 64ක් විතර. මේකේ ෆෑන් වැඩ කරන වෙලාවට නම් ඇත්තටම 73ක් විතර තිබුණා. ඉතින් AC පවර් මීටර් එක දිහා බැලුවොත් වෝල්ටේජ් එක 232යි කියලා පෙන්වනවා සහ ෆ්‍රීකවෙන්සි එක පෙන්වනවා 50යි කියලා. අපි පොඩි ලෝඩ් එකක් දීලා බලමු කොහොමද කියලා මේක. මුලින්ම අපි මේකට 1000 වොට් විතර ලෝඩ් එකක් දීලා බලමු කොහොමද කියලා. 1.08ක විතර ලෝඩ් එකක් තියෙනවා AC සයිඩ් එකේ. ඇම්පියර් ගාන බැලුවොත් 4.6ක් 4.7ක් වගේ තියෙනවා. DC සයිඩ් එක බැලුවොත් ඇම්පියර් 20ක් යනවා සහ කිලෝවොට් 1.16ක් විතර ගන්නවා DC සයිඩ් එක. අපි මේක එෆිෂන්සි එක බැලුවොත් එහෙම 93% විතර එෆිෂන්සි එකක් තියෙනවා. 93ක් කියන්නේ ඇත්තටම හොඳ ගානක් high frequency inverter එකකට. ගොඩක් inverter වල මේ වගේ efficiency එකක් අපිට ගන්න අමාරුයි. අපි මේකට 2000 විතර ලෝඩ් එකක් දීලා බලමු. 2000 ලෝඩ් එකක් දුන්න 2.16 kW. එතකොට DC side එකේ තියෙන 2.27ක් අපි efficiency එක බැලුවොත් එහෙම ආසන 95ක් විතර තියෙන. ඇත්තටම ගොඩක් inverter වල high load එකකදී efficiency එක වැඩි වෙනවා සාමාන්‍ය පොඩි load එකකට වඩා. ඉතින් අපි බලමු කුඩාම load එකකදී efficiency එක කොහොමද කියලා. මෙතන 22ක් විතර load වෙලා තියෙන AC side එකට. ඉතින් ඔයාලට පේනද DC side එක 85ක් තියෙන. ඉතින් efficiency එක ගොඩක්ම අඩුයි. අපි පොඩ්ඩක් තව වැඩි කරලා බලමු. ඉතින් දැන් load එක 80ක් වගේ තියෙනවා. 80ක load එකක් එක්ක DC side එකේ 135ක් විතර ගන්නවා. ඉතින් මම හිතන්නේ 160ක විතර වගේ efficiency එකක් තමයි තියෙන්නේ. මේක හැම inverter එකකටම පොදු කාරණයක්. බොහෝ inverter පොඩි load වලදී efficiency එක ගොඩක් අඩුයි. ඉතින් මේක ලෝඩ් එක වැඩි වෙන්න තමයි efficiency එක වැඩි වෙන්නේ. හොඳ ඉන්වර්ට් එකක් කියලා හිතනවා. efficiency එක පැත්තෙන් ගත්තොත් එහෙම මගේ review එක අද මෙතනින් අවසන් කරනවා. TechRat YouTube channel එකට සම්බන්ධ වෙච්ච හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.